මගේ ආදරණීය දුවේ පුතේ කොහොමද මේ දවස්වල මගේ පුංචි පැටව් සෙල්ලම් කරලා සන්තෝෂයෙන් ඉන්නවා ඇති නේද ඔව් මගේ දුවල පුතාලට මම හැමදාම කියනවනේ නේද ඔව් අපි සෙල්ලම් කරන්නත් ඕන අම්මට තාත්තට උදව් කරන්නත් ඕන නේද ඒ වගේමයි ඉස්කෝලේ වැඩ ඒවා අමතක නෑ නේද ඔව් ඉතින් මගේ දුවේ පුතේ ඔන්න අදත් මම ගුරු ගෙදරට ආවේ මොකටද කියලා ඔයාලා දන්නවා කියන්න බලන්න ඔව් ගුරුතුමී ආවේ ගණිත පාඩමත් අරගෙන පහ ශ්‍රේණිය ගණිතයේ විෂය නිර්දේශයේ අලුත් පාඩමක් කියලා දෙන්න තමයි අද මම ආවේ ඉතින් මගේ දුවේ පුතේ අපි මේ වෙනකොට පහ ශ්‍රේණිය ගණිතයේ විෂය නිර්දේශයේ ගොඩාක් පාඩම් ඉගෙනගෙන තියෙනවා මගේ පුතාලට මතක ඇති නේද? ඔව්. මොනවද ඉගෙන ගත්තේ? මතක් කරලා බලන්න. අපි සංඛ්‍යා අවබෝධයේ සිට එකතු කිරීම, අඩු කිරීම, ගැටලු විසඳීම, ගුණ කිරීම, බෙදීම. ඔව්. ගුණ කිරීම වගේම දිගමැනීම, බරමැනීම, ඒ වාගේ ගණිත ගැටලුත් අපි විසඳුවා. ඉතින් මගේ දුවේ පුතේ හිතන්න බලන්න. අද මම මොකටද ආවේ? ඔව් මගේ පුතාලට මතක ඇති. ගිය සතියේ අපි ගුරු ගෙදර පාඩම් මාලාවෙන් මොනවද ඉගෙන ගත්තේ? කියන්න බලන්න මොනවද ඉගෙන ගත්තේ කියලා. ඔව් මගේ පුංචි පුතාලට මතකයි. අපි ගුණ කිරීමේ පාඩමක් ඉගෙන ගත්තා. නේද? ඔව්. එහෙනම් ගුරුතුමී අද මොකද කරන්න කියලා ඔයාලා හිතනවා ඇති. ඔව් මගේ දුවේ පුතේ අද මම ආවෙත් ඒ වගේම ගණිත පාඩමක් අරගෙන බලන්න අද අපේ ගණිත පාඩම මොකක්ද කියලා. ඔව්. අද අපේ ගණිත පාඩම ගුණ කිරීම. ඉතින් මගේ පුංචි පැටව හිතනවා ඇති. ආ ගුණ කිරීමේ පාඩම් අපි හැමදාම ඉගෙන ගත්තානේ. අද මොකද්ද ඉගෙන ගන්න කියලා. ඔව්. මගේ දුවේ පුතේ අපි මේ වෙනකොට දෙකේ ගුණන වගුව, තුනේ ගුණන වගුව, තව මොනවද? පහ. ඔව්. මගේ පුතාලට මතකයිනේ 10 ගුණන වගුව ඉගෙන ගත්තා නේද පහේ පන්තියට ආවහම අපි ඉගෙන ගත්තා 6 7 ඔව් 8 ගුණන වගුවත් ඉගෙන ගත්තා මගේ පුතාලට දැන් ඒව මතකයිද ආ ඔව් මතක ඇති නේද ඔව් මගේ දුවේ පුතේ මේ ගුණ කිරීමේ පාඩම් ඔයාලගේ පන්ති කාමරේ විතරක් නෙමෙයි නේද ඔයාලගේ ප්‍රායෝගික ජීවිතේදී ගොඩාක් උදව් වෙනවා. කොයි වගේ වෙලාවකද මේ ගුණ කිරීමේ පාඩම් ඔයාලගේ ජීවිතයට උදව් වෙන්නේ? හිතලා බලන්න. ඔව්. ඔයාලට මතක් වෙනවා ඇති නේද? අපිට වෙළඳපළට ගියාම ඒ විතරක් නෙමෙයි. ඔයාලගේ අම්මලා තාත්තලා ඔයාලට රස රස කෑමවල් ගෙනත් දුන්නාම බෙදා ගන්නකොට අන්න ඒ අවස්ථාවේදීත් ගුණ කිරීමේ පාඩම් ඕන වෙනවා. ඉතින් මගේ දුවේ පුතේ අදත් එහෙනම් අලුත් ගුණ කිරීමේ පාඩමක් ඉගෙන ගනිමු. අද මොකද්ද ඉගෙන ගන්න ගුණ කිරීමේ පාඩම? බලන්න මොකද්ද කියලා. ඔව්. අද අපි ඉගෙන ගන්නවා 9 ගුණන වගුව ගොඩනැගීම සහ 9 ගුණ කිරීම. ඉතින් මගේ දුවල පුතාලා මේ වෙනකොට ගුණ කිරීමේ පාඩම් ඉගෙනගෙන ගුණ කිරීමේ වගු හොඳින්ම මතක ඇති. ඉතින් ඒ ගුණන වගු ඉගෙන ගන්නකොට අපි මුලින්ම මොකද කරේ? අපි ගුණන වගු හෙමින් හෙමින් ගොඩ නැගුවා. නේද? තුනේ පන්තියේදී ඉස්සලාම ගුණන වගුව ගොඩ නැගුවේ අර පුංචි හාපටව් එක්කලා. ඔව්. මතකයි නේද? ඔව්. මගේ දුවල පුතාලට මතකයි. ඊට පස්සේ ගුරුතුමියත් එක්ක අතේ ඇඟිලි වලින් පහේ ගුණන වගුවත් ගොඩ නැගුවා. ඒ තුනේ පන්තියේදීනේ. එහෙනම් අපි ගිය සතියේදී ගුණන වගුවක් ගොඩ නැගුවා. මතකයිද? ඔව්. මොනවෙන්ද ගොඩ නැගුවේ? ඔව්. අපි එදා ප්‍රයෝගී කරගත්ත බෝතල් වල පියන්. නේද? ලස්සන බෝතල් පියන් ගෙනල්ලා අපි ගුණන වගුව ගොඩ නැගුවා. එහෙනම් මගේ දුවේ පුතේ අපි මේ පාඩම ඉගෙන ගනිද්දි එහෙනම් ඉස්සෙල්ලාම මේ
නමේ ගුණනවගුව ගොඩනගලා ඉමු. ඉතින් මගේ දුවේ පුතේ මොනවද මේ ගුණනවගුව ගොඩනගන්න ඔයාලට අවශ්‍ය උනේ? ඔව් මං එදා කිව්වා මේ ගුණනවගුව ගොඩනගන්න අපිට ඕනෑම ගණන් කරන්නට හැකි දෙයක් ගන්න පුළුවන්. මොනවද? ගල් කැට, ඔව් යෝගට් හැඳි, ඒ වගේම පබලු, බෝතල් මෝඩි, ඉරටු, ඔව් අන්න ඒ වගේ දේවල් අරගෙන මේ ගුණනවගුව ගොඩනගන්න අපිට පුළුවන්. එහෙනම් අද ගුරුතුමිත් එක්ක මේ ගුණනවගුව ගොඩනගමුද? එහෙනම් මගේ දුවල පුතාලා දුවලා ගිහිල්ලා අරගෙන එන්නකෝ. මොනවාම හරි දෙයක් ලේසියෙන් හොයාගන්න පුළුවන් මොනවද? ඔව් මගේ දුවල පුතාලට ලේසියෙන් හොයාගන්න පුළුවන් ගල් කැට. එහෙනම් මිදුලට දුවලා ගිහිල්ලා ගල් කැට් ටිකක් එකතු කරගෙන එනවද? හොඳයි දුවේ පුතේ, අද මම මේ බෝතල් මූඩි අරගෙන ආවේ අපි බීලා ඉවත් කරන වතුර බීලා ඉවත් කරන බෝතල් වල මූඩි. ඉතින් අපි යහපැවැත්ම පාඩමේදී ඉගෙන ගත්තා නේද සරල ජීවිතයක් ගත කරන්න මොනවද කරන්න ඕන කියලා. ඔව් අපි අර පිරිමැස්මෙන් ජීවත් වෙන්න ඕන. ඉතින් ඒ පාඩමටත් හොඳ ආදර්ශයක් තමයි මේ තියෙන්නේ. ඉතින් මගේ දුවල පුතාටත් පුළුවන් මේ වාගේ ගණක පාසලෙන් ගේන්න කියවහම ඔයාලගේ ගෙදර ඉවතලන දේවල් ඒ සඳහා යොදා ගන්න. ඔයාලා ඉවතලන යෝගට් හැඳි මේ සඳහා යොදා ගන්න පුළුවන්. ඉතින් මගේ දුවේ පුතේ මේ ලස්සන බෝතල් පියන් වලින් එහෙනම් අපි නමේ ගුණනවගුව ගොඩනගන්න බලමු. හොඳයි. මම මේ සූදානම් වන්නේ ඒ ගුණනවගුව ගොඩනගන්න. මගේ දුවල පුතාලත් දැන් ඔයාලා ළඟ තියෙන ගල් කැට අරගෙන මගෙත් එක්කම ගුණනවගුව ගොඩනගමු. හොඳයි. බලන්න මම මේ දැන් කරන දේ. ඔන්න මම දැන් බෝතල් පියන් 9ක් ගත්තා. ඔන්න මෙතන තියෙනවා බෝතල් මූඩි 9ක්. ඔව් අපි ගණන් කරමු බලන්න බෝතල් මූඩි 9. 1 2 3 4 5 6 7 8 9. මෙතන බෝතල් මූඩි 9ක් තියෙනවා. අපි මේ විදිහට මේ බෝතල් මූඩි 9 එක ගොඩක් හැටියට ගණන් කරලා හදාගත්තේ. ඔන්න ඒ අපි හදාගත්ත බෝතල් මූඩි 9 මෙන්න මේ විදිහට රූප සටහනකින් අපි පෙන්වනවා. ඒ කියන්නේ මම ඔයාලට මේ හදපු ගොඩේ තියෙනවා බෝතල් මූඩි 9ක්. ඔයාලටත් පේනවා ඇති නේද? දැන් එහෙනම් මගේ දුවල පුතාලත් ගෙදරදී මේ වගේම ඔයාලගේ තියෙන ගල් කැට වලින් 9 ගොඩක් හදන්න ඇති. එහෙනම් මගේ දුවේ පුතේ කියන්න බලන්න මෙතන ඔක්කොම බෝතල් මූඩි කීයක් තියෙනවද? 9යි. ඒක අපි මෙන්න මේ විදිහට දක්වනවා. 9 ඒවා එකක් 9යි. ඒ කියන්නේ 9 ගොඩක තියෙනවා බෝතල් මූඩි 9ක්. ඔයාලා මේ පළවෙනි ගොඩනැගීම හොඳින් අවබෝධ කරගන්න ඕන. ඒක අපි ගුණනවගුවේ දක්වන ආකාරයත් බලමු. බලන්න ඒක දක්වන්නේ කොහොමද කියලා. ඔව් එක ගුණ කිරීම 9. ඒ කියන්නේ 9යි. එක් වාරයක් 9 9යි. අපි ඒකෙන් අදහස් කරන්නේ 9 ගොඩක තියෙනවා බෝතල් මූඩි 9ක් කියලා. හොඳයි. එහෙනම් අපි 9 ගොඩවල් දෙකක තියෙන බෝතල් මූඩි ගණන් දැන් බලමු. ඔන්න මම දැන් මේ බෝතල් මූඩි තවත් ගොඩක් හදනවා. 9 ගොඩක් හදනවා. ඔයාලත් එහෙනම් හදලා බලන්න. එතකොට මට කියන්න මේ 9 ගොඩවල් දෙකේම තියෙන බෝතල් මූඩි ගන්න. හොඳයි දුවේ පුතේ, දැන් අපිට ඔයාලට පේනවා මෙතන 9 ගොඩවල් දෙකක් තියෙනවා. එහෙනම් මේ 9 ගොඩවල් දෙකේම ඔක්කොම බෝතල් මූඩි කීයක් තියෙනවද කියලා ගණන් කරලා බලමු. පළවෙනි ගොඩේ බෝතල් මූඩි 9යි. දෙවෙනි ගොඩේ බෝතල් මූඩි 9යි. එහෙනම් අපි මොකද කරන්නේ? ගොඩවල් දෙකේම බෝතල් මූඩි ගන්න හොයන්න. ඔව්. ගොඩවල් දෙකේම බෝතල් මූඩි ගන්න හොයන්න අපි එකතු කරන්න ඕන. එහෙනම් 9ට 9ක් එකතු කරාම 18යි. හොඳයි. දැන් අපි ඒ කරපු දේ බලමු රූප සටහනකින්. ඔන්න බලන්න අපිට රූප සටහනේ දැක්වෙනවා මේ විදිහට නේද? 9 ගොඩවල් දෙකක්. 9 ගොඩවල් දෙකක තියෙනවා බෝතල් මූඩි
දහාටක් අපි ඒක කොහොමද දක්වන්නේ නවේවා දෙකක් දහා අටයි ඒක අපි ගුණ නවගුවේ දක්වන්නේ මෙන්න මේ විදිහට දෙවාරයක් නමය දහා අටයි හොඳයි ඊළඟට අපි ගොඩනගන්නේ කීයද ඔව් නමේ ගොඩවල් තුනක් හොඳයි මං ඔන්න තවත් නමේ ගොඩක් ඔයාලට දැන් පෙන්නනවා ඔන්න බලන්න මගේ තුන්වෙනි නමේ ගොඩ බලන්න ගණන් කරමු අපි එතනත් 1 2 3 4 5 6 7 8 9 ඔන්න දැන් ගොඩවල් තුනක් තියෙනවා අපි දැන් බලමු මේ ගොඩවල් තුනේම තියෙන බෝතල් මූඩි ගණන දැන් පළවෙනි ගොඩේ 9යි දෙවෙනි ගොඩේ 9යි එකතු කරාම අපිට 18ක් පිළිතුරු ආවා එහෙනම් තුන්වෙනි ගොඩේ තියෙන බෝතල් පියන් 9ත් අපි මෙතනට එකතු කරනවා එහෙනම් 18ට 9ක් එකතු කරමු බලන්න 18 19 20 21 22 23 24 25 26 27 එහෙනම් මගේ දුවේ පුතේ කීයද 9 ගොඩවල් තුනක් අපි බලමු කීයද කියලා ඔන්න ගණන් කරන්න ඔව් අපිට ආවා බෝතල් මෝඩි 27ක් අපි දක්වනවා මෙන්න මේ විදිහට 9වා 3ක් 27යි ඒ කියන්නේ 9 ගොඩවල් 3 වාරයක් යෙදුනහම අපිට පිළිතුර ලැබෙනවා 27ක් විදිහට. අපි මෙන්න මේ විදිහට ඒක ගුණන වගුවේ දක්වනවා. එහෙනම් මගේ දුවලා පුතාලා දැන් දන්නවා ඊළඟට මොකද කරන්න කියලා. මොකද කරන්න ඕන? ඔව්. අපි තවත් 9 ගොඩක් හදන්න ඕන නේද? ඔව්. හදමු බලන්න එහෙනම් තව 9 ගොඩක්. ඔන්න දැන් මම පළවෙනි 9 ගොඩ මෙතන තියනවා බලන්න. 1යි 2යි 3යි ඔන්න තවත් 9 ගොඩක් මම ඔයාලට පෙන්නනවා. එතනක් තියෙනවා 9ක්. එහෙනම් මගේ දුවේ පුතේ 9 ගොඩවල් 3ක් 27යි 4වෙනි 9 ගොඩත් අපි ඒකට එකතු කරනවා. 27ට 9ක් එකතු කරනවා. කීයද? එකතු කරමු බලන්න. 28 29 30 31 32 33 34 35 36. එහෙනම් 9 ගොඩවල් 4ක් අපිට පිළිතුර ලැබෙනවා 36යි. මෙන්න මේ විදිහට අපි රූප සටහනකින් පෙන්නනවා බලන්න ඔයාලගේ පිළිතුර නිවැරදිද කියලා. ඔව්. 9වා 4ක්. එහෙම නැත්නම් 4 9 න් ගුණ වුණාම අපිට පිළිතුර ලැබෙනවා 36. එහෙනම් දැන් මගේ දුවලා පුතාලට මෝඩි නැතුව වුණත් ගුණනවගුව ගොඩනගන්න පුළුවන් නේද? කොහොමද? ඔව්. ඊළඟට එන්නේ 9 ගොඩවල් 5. ඒ කියන්නේ 9වා 5. මොකද කරන්නේ අපි 9 ගොඩවල් 5ක් හොයාගන්න? ඔව්. 36ට අපි 9ක් එකතු කරනවා. එකතු කරන්න බලන්න. 36ට 9ක්. 36 37 38 39 40 41 42 43 44 45. ඔන්න එහෙනම් පිළිතුර 5 වාරයක් 9 45. ඒ කියන්නේ 9 ගොඩවල් 5ක් 45. එහෙනම් දැන් මගේ දුවල පුතාලට මේ ගුණන වගුව ගොඩ නැගීම පහසුවෙන් කරන්න පුළුවන්. එහෙනම් මගේ දුවල පුතාලා දැන් කියන්න බලන්න 9වා 6. ඒ කියන්නේ 6 වාරයක් 9. කීයද? බලමු අපි කීයද කියලා. ගණන් කරන්න. ඔව්. 9වා 6ක් 54යි. ඒක අපි ගුණන වගුවේ දක්වන්නේ මෙන්න මේ විදිහට. 6 වාරයක් 9 54යි. ඒ කියන්නේ 9 ගොඩවල් 6ක තියෙනවා බෝතල් මූඩි 54. එහෙනම් ඊළඟ එක අපි බලමු. 7 වාරයක් 9. ඒ කියන්නේ 9 ගොඩවල් 7ක්. කීයද? 9වා 7ක් 63යි. හොඳයි. ඊළඟට මගේ දුවේ පුතේ 8 වාරයක් 9. ඒ කියන්නේ 9 ගොඩවල් 8ක තියෙන බෝතල් මූඩි ගන්න. ඔයාලා නිවසේදී හදලා බලන්න මගේ පිළිතුරත් එක්ක ගලපලා නිවැරදිද බලමුද? ඔව් බලමු එහෙනම්. ඔන්න 9වා 8ක් 72යි. 8 වාරයක් 9 72යි. ඊට පස්සේ ඔන්න 9 වාරයක් 9. ඒ කියන්නේ 9 ගොඩවල් 9ක්. කීයද? 9 ගොඩවල් 9ක් 81යි. 10 වාරයක් 9. මගේ දුවල පුතාලා ඒක දන්නවා
දහය ගුණනවග දන්නවානේ නේද මගේ දුවේ පුතේ. එහෙනම් දහ වාරයක් 9 9 වාරයක් 10 ඒ දෙකම එකයිනේ. ඔයාලා දන්නවනේ දැන්. ඔන්න පිළිතුර 90යි. දැන් පහසුවෙන්ම අපි 9 ගුණනවගුවත් ගොඩ නැගුවා. දැන් මගේ දුවල පුතාලා මේ ගුණනවගුව මතකයෙන් කියන්න පුළුවන් වෙන්න ඕන. පුළුවන්ද බලමුද? ඔන්න එහෙනම් මාත් එක්ක කියොම් බලන්න. එක් වාරයක් 9. කීයද? එක් වාරයක් 9 9. දෙවාරයක් 9. දෙවාරයක් 9. ඒ කියන්නේ 9 ගොඩවල් 2ක්. 9 ගොඩවල් 2ක් 18යි. තුන් වාරයක් 9 කීයද? තුන් වාරයක් 9 27යි. හතර වාරයක් 9. හතර වාරයක් 9 කොහොමද හොයාගන්නේ? 27ට අපි 9ක් එකතු කරනවා. එතකොට කීයද දුවේ පුතේ? ඔව් 36යි. 36යි. පස් වාරයක් 9. පස් වාරයක් 9 45යි. හොඳයි. එහෙනම් දැන් පුළුවන්. 6 වාරයක් 9 54යි. කීයද ඊළඟට? 7 වාරයක් 9. 7 වාරයක් 9 63යි. 8 වාරයක් 9. 8 වාරයක් 9 72යි. 9 වාරයක් 9 කීයද? ඔව් මගේ දුවල පුතාලා දන්නවා. 9 වාරයක් 9 81යි. 10 වාරයක් 9. 10 වාරයක් 9 90යි. හොඳයි. මගේ දුවල පුතාලට දැන් ගුණන වගුව හොඳින්ම පුළුවන්. දැන් මොකද කරන්නේ? මම ඔයාලට කියලා තියෙනවානේ නේද? පුංචි පැටව් පාසලේ පාඩම් ඉගෙන ගත්තා. මොකද ඊළඟට කරන්න ඕන? ඔව්. අපි අභ්‍යාස කරන්න ඕන. අභ්‍යාස කොහෙද තියෙන්නේ මේ අභ්‍යාස? ඔව්. අපිට තියෙනවානේ මොකද්ද? පහ ශ්‍රේණිය ගණිතයේ පෙළපත. ඒකේ තියෙනවා අභ්‍යාස. බලමුද අපි පුංචි අභ්‍යාසයක්. ඔන්න පෙළපොතේ පිටු අංක 125. 125 පිටුව ඔයාලා පෙළපොත ගෙනාවද? ගන්නක එහෙනම් පෙළපොතේ පිටු අංක 125. මේ අභ්‍යාසයේ තියෙනවා හිස් තැන් පුරවන්න. බලන්න 9 තියෙනවා පිළිතුර විදිහට. එහෙනම් ඔයාලා දන්නවා එක් වාරයක් 9 9යි. දෙවාරයක් 9 කීයද? 18යි. තුන් වාරයක් 9. තුන් වාරයක් 9 27යි. හතර වාරයක් 9. බලන්න පුතේ කීයද කියලා? ඔව්. ඔයාලා දන්නවා 36. 45 එන්නේ 9 කීයෙන් ගුණ වුණාමද? 5. ඔව්. මගේ දුවල පුතාලා ඉක්මනින්ම පිළිතුරු දෙනවා. හොඳයි. එහෙනම් 6 වාරයක් 9. 6 වාරයක් 9 54යි. 7 වාරයක් 9. කීයද මගේ දුවේ පුතේ? 7 වාරයක් 9 63යි. ඊළඟට තියෙන්නේ කීයද? ඔව් 8 වාරයක් 9. 9 ගොඩවල් 8ක තියෙන බෝතල් මූඩි ගන්න මතක් කරන්න 72යි. එහෙනම් ඔන්න 81 පිළිතුර තියෙනවා. අපිට හිස්තැන් දෙකක් තියෙනවා. කීයද 81 පිළිතුර එන්නේ? ඔව් 9. 9ෙන් ගුණ වුණහම මෙන්න මේ විදිහට පිළිතුර ගන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ. ඊළඟ එක ඔයාලා දන්නවනේ නේද? 10 වාරයක් 9. එහෙම නැත්තම් 9 ගොඩවල් 10ක තියෙන බෝතල් මූඩි ගන්න 90යි. හොඳයි. දැන් මගේ දුවල පුතාලට ගුණන වගුව හොඳින්ම පුළුවන්. එහෙනම් බලමු තවත් පුංචි අභ්‍යාසයක්. ඔව්. ඔයාලා මේ අභ්‍යාසය දැකලා ඇති. මොකක්ද මේ? ඔව්. අර කොටු දැල් පිරෙව්වේ මතකද? එකේ දෙකේ පන්තියේදී නම් කලේ නෑ. 3-4 පන්තියේදී අපි ඉගෙන ගත්තා. දැලිස නේද? ඔව්. අපි එකතු කිරීමෙන් නේ ඉගෙන ගත්තේ. ඔන්න මම දැන් ඔයාලට ඉදිරිපත් කරලා තියෙනවා ගුණ කිරීමේ දැලිස කොටු ජාලය. හොඳයි. ඔයාලා දන්නවා කොහොමද මේකේ පිළිතුර හොයන්නේ කියලා. කොහොමද ඔය පුතේ පිළිතුර හොයන්නේ? ඔව්. උඩ තීරුවේ තියෙන ඉලක්කම් අපි 9ෙන් ගුණ කරනවා. 3 වාරයක් 9. 3 වාරයක් 9 කීයද? 3 වාරයක් 9
විසි හතයි. හයවාරයක් නමේ. හයවාරයක් නමේ. එකෑන් නමේ ගොඩවල් හයක තියෙනවා බෝතල් මෝඩි පනස් හතරක්. හතරවාරයක් නමේ. නමේ ගොඩවල් හතරක තියෙනවා බෝතල් මෝඩි තිස්සයක්. හොඳට මතක් කරගෙන උත්තර දෙන්න ඕන මයි දූල පුතාලා. ඕ ඔයාලා ළඟ තියෙනවනේ ගල් කැට නේද? ඕ ඒ ඇසුරින් ඔයාලා උත්තර දෙන්න ඔයාලට එතකොට ගුණන වගුව ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන්. හොඳයි. එහෙනම් මගේ දූල පුතාලා කියන්න පස් වාරයක් නමේ කීයද කියලා. බලන්න පිළිතුරු හරිද? 45යි. නව වාරයක් නමේ. නව වාරයක් නමේ කීයද මයි දුවේ පුතේ? නව වාරයක් නවය 81යි. හත් වාරයක් නමේ. නමේ ගොඩවල් හතක් 63යි. ඔන්න ඔයාලා කැමැතිම එක. 10 වාරයක් නමේ 90යි. ඊළඟට කීයද? 8 ගොඩවල් 9ක්. එහෙම නැත්නම් 9 ගොඩවල් 8ක්. ඔයාලා මේ දෙකම දන්නවනේ දැන් නේද? 8 ගුණන වගුවක් දන්නවා, 9 ගුණන වගුවක් දන්නවා. හොඳයි. එහෙනම් 8 වාරයක් 9 කීයද? 8 වාරයක් 9 72යි. ඊළඟ කොටුවේ අපිට පිළිතුරු තියෙනවා. ඒ කියන්නේ කීයද? 1 වාරයක් 9. 9 ගොඩවල් 1ක කොයිතරම් බෝතල් මෝඩි තිබුණද? 9ක් තිබුණා. හොඳයි. මගේ දුවල පුතාලට එහෙනම් දැන් ගුණන වගුව හොඳින්ම පුළුවන් ඇති කියලා මම හිතනවා. ඉතින් කවුරුම හරි මගේ දුවෙකුට පුතෙකුට මේ ගුණන වගුව තවත් අමාරු නම් මගේ දුවේ පුතේ මොකද අපි කරන්න ඕන? ඔව්. මේ අපි පුංචි කාලේ ඉඳලම අපේ ගුරුතුමී කියන පාඩම් ඔයාලම කරලා බලන්න ඕන. නේද? පුංචි අත්වලින් කරන දේවල් තමයි ඔයාලගේ ජීවිත කාලයටම මතකේ තියෙන්නේ. මම ඔයාලට මීට පෙරත් කියලා තියෙනවා. ඉතින් මේ වැඩසටහනට සම්බන්ධ වෙලා තියෙන මගේ ආදරණීය දෙමාපියන්ගෙනුත් ඉල්ලන්න කැමතියි. මගේ පුංචි දුවල පුතාලට පොතේ පතේ වැඩ විතරක් නෙමෙයි. එයාලට අල්ලලා බලලා අත ගාලා ප්‍රශ්න කරලා ඉගෙන ගන්න අවස්ථාවක් දෙන්න. එතකොට මගේ දුවල පුතාලට පුළුවන් ඕනම දෙයක් හොඳින් මතක තියාගන්න. එහෙම කළොත් තමයි මගේ පුංචි පැටවුන්ට අර ඔයාලා අමාරුයි කියන ගණිත ගැටලු විසඳ ගන්න පුළුවන් වෙන්නේ. ඇයි ඒ? මේ ගුණන වගුව ගොඩ නැගුවේ ඔයාලමයි. එතකොට ඔයාලට මතක් වෙනවා කොහොමද මේ ගුණන වගුව ගොඩ නැගිලා තියෙන්නේ කියලා. ඉතින් මගේ දුවේ පුතේ අන්න ඒ විදිහට කම්මැලි නැතුව තවත් උනන්දුවෙන් මේ ක්‍රියාකාරකම් වල යෙදෙන්න ඔයාලට පුළුවන් වෙයි ඉක්මනින්ම මේ ගණිත ගැටලු විසඳන්න. ඉතින් මගේ දුවේ පුතේ අද අපේ පාඩම නම් අවසానයි. ඒත් තවත් ගුණන වගුව ආශ්‍රිත පාඩමකින් ඔයාලා හමුවට මම එනවා. ඉතින් බලාපොරොත්තුෙන් ඉන්න ඔයාලට සුබ දවසක්. ආයුබෝවන්.